පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයේ හමුවේ දිස්ත්‍රික්ක 4කට පළමු අධිකරේ නායමේ අවධානම් නිවේදන නිකුත් කර තිබෙනවා. ගාල්ල, කළුතර, මාතර හා රත්නපුර දිස්ත්‍රික්ක සඳහායි එම නායම් අවධානම් නිකුත් කර ඇත්තේ. ගාල්ල දිස්ත්‍රික්කයට ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමග ලබුදුව ප්‍රදේශයේ නිවසක් මතට යාබද නිවසක ඉදිකර තිබූ අනාරක්ෂිත ගල්බැම්මක් කඩා වැටී තිබෙනවා. නායම සිදුවන අවස්ථාවේදී අදාළ නිවසේ පුත්කලින් 7 දෙනෙකු සිට ඇති අතර ඉන් එක්කාන්තාව තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ. නිවසට දැඩි ලෙස හානි සිදුව තිබෙනවා. අලුත්කම ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට ඇද හැරුණු අධික වර්ෂාපතනයත් සමග මාර්ග කිහිපයක් ජලයෙන් යට වී තිබුණේ මේ ආකාරයෙන්. අපට ජීවත් වෙන්න විදියක් නැහැ. පොඩි වැස්සක් වැස්සත් මේ හරියට තියෙන සියලුම වතු ටික යට වෙලා කිසිම දෙයක් කරගන්නම් බෑ. ඉස්කෝලේ යනකොට ඉස්කෝලේ ආගන්න බෑ. කිසිම දෙයක් කරගන්න බෑ. මේ මැතිවරණ තුරුන්ට කෝටි ගණන් වියදම් කරන කාලේ මේ කානු පද්ධතියට ලක්ෂ 30ක් 40ක් අය ඒකවත් කරලා දෙන්න කෙනෙක් ඊයේ පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාපතනයත් සමග ගින්ගගේ ජල මට්ටමද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබෙනවා. මේ අතර අද දිනේදීත් බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. මහනුවර, නුවරඑළිය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි. ඌව සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. අනතුරු අම කරගන්න අවශ්‍ය පිළිතුරු ගන්න ලෙස ජනතාවගේ කාරණා ඉල්ලා සිටින කැමැති. දිවින රට මුහුදු ප්‍රදේශවල ගොත් පුත්තනම සිට කොළඹ ගල්ලාරා හම්බන්තොට දක්වාන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසියෝ ගිවුරුන් සහිතව වැසි ඇති වෙනවා. ගිවුරුන් සහිතව වැසි ඇති වෙනට මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තදසුලක් ඇතිවෙන්නේ හැකියාව තියෙනවා. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.